හිරවත් මිට්ටුවනි. විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක වැඩ කරන අපේ රටේ ඉන්න කාලකන්ණි හරිම දක්ෂයි. විශේෂයෙන්ම මේ රටේ ඉන්න සමහර කාලකන්ණි හාල්පාරු දේශපාලුව අපේ රටේ මිනිසුන්ට අවිද්‍යාත්මක දේවල් ජනප්‍රිය කරලා තමන්ගේ බඩගෝස්ත්‍රය හදා ගන්නවා. මෙන්න මේ වගේ කාලකන්ණි පවුලක් තමයි රාජපක්ෂ පවුල. මිනිමරු මරත් පුදුම විදිහට ආධ්‍යාත්මික දේවල් වලින් පැත්තකට දාලා, එහෙම නැත්නම් විද්‍යාත්මක දේවල් පැත්තකට දාලා මිත්‍යාව පස්සේ ගිහිල්ලා තමන්ගේ බඩගෝස්ත්‍රය වගේම තමන්ගේ ජීවිතය ගොඩ දා ගන්න උත්සාහ කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි මහර්ගම ප්‍රදේශයේ දෙහි කප කප ජීවත් වෙච්ච එලියන්ත වෛද්‍ය අවසානයේ රජතුමාගේ වෛද්‍යවරයා හැටියට ප්‍රසිද්ධියට පත් වුනේ. කෙසේ වෙතත් මේ මොහොතේ පවතින වසංගතයේ ප්‍රයෝජනයට අරගෙන සමහර පුද්ගලයෝ තම බඩ වඩා ගැනීමේ වැඩේ කරගෙන යනවා. මේ කුපාඩි වැඩේට මේ වෙනකොට රජයේ විශාල අනුග්‍රහයක් ලබා දීම අතිශයම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ඇමතිතුමිය පහුගිය දවස්වල පැණිවෙදාගේ රෙද්දස්සේ රිංගලා පැණි බීලා ඒ පැණිය වර්ණා කරන්නට පටන් ගත්තා. මරා මේක රජයේ මාධ්‍යවලින් දරුණු විදිහට ප්‍රචාරය කරා. අද ඒක ප්‍රතිඵලයක් විදිහට කෑගල්ලේ විශාල ජන ගඟක් ඇදිලා ඇවිත් තියෙනවා පැණිවෙදාගේ පැණිකන්. මිත්වරණි, මේ වෙන විටත් අදාළ පැණිවෙදා දේශ වෛද්‍යවරයෙක් නෙමෙයි කියන එක මේ රටේ දේශ වෛද්‍යවරුන් සම්බන්ධ සියලුම ආයතන එලි කරලා තිබෙනවා. එවිතරක් නෙමෙයි දේශ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් දාලා තිබෙනවා අදාළ පැණිය කිසිදු දේශීය වෛද්‍ය වට්ටෝරුවකට අනුව සකස් කරපු එකක් නෙමෙයි, ඔහු අනිත්‍යක දේශීය වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ නිසා මේ පැණිය අරගෙන කසියම් කෙනෙකුට කරදරයක් වුණොත් ඒකේ වගකීම කිසිසේත්ම වෛද්‍යවරු බාරගන්නේ නැහැයි කියන කාරණේ. හැබැයි අපේ රටේ ඉන්න සමහර මහාචාර්යවරුයි කියන කාලකන්ණි තාමත් විශ්වාස කරනවා දෙවියෝ රහසින් ඇවිල්ලා කියන සාත්‍තර ගැන. මේ වගේ එක කාලකන්ණි අනුරාධපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉන්න මහාචාර්යවරේ අද මේ හාල්පාරුවා ඉන්න පාර්ලිමේන්තුවේ. මේ හාල්පාරුවත් මේ අවිද්‍යාත්මක දේවල් ජනප්‍රිය කරන්න තමන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි මිනිස්සු අවිද්‍යාත්මක දේවල් වල එල්ලලා ඉන්නකම් ඔවුන් යථාර්ථවාදීව හිතන්නේ නැහැ. යථාර්ථවාදීව හිතන්නේ නැති තාක් කලක් පාලකයන්ට මේරට පාලනය කිරීම පහසුයි. අද වෙනකොට අදාළ වසංගතයේ සම්බන්ධයෙන් ලෝකේ බොහොම පැහැදිලිව අවශ්‍ය කරන ඖෂධ ප්‍රතිකර්ම සොයාගැනීමින් සිටිනවා. හැබැයි අපේ රටේ ඉන්න වඩුබාස් කෙනෙක් අද වෙනකොට කියනවා තමන් ගාව පැණියක් තියෙනවලු දින 3ක් ඇතුළත ලෙඩා සනීප කරන්න පුළුවන්. මිත්වරණි, මේක විද්‍යාත්මක ලෝකේ අවිද්‍යාත්මක වැඩ කරන අපේ රටේ ඉන්න සමහර කුපාඩි මේක පාවිච්චි කරලා අද වෙනකොට ලක්ෂ ගණන් හොයන තත්ත්වයකට පත් වෙලා. මීට පෙරත් මේ රටේ සමහර ලෙඩ සුව කරනවායි කියලා තැන් තැන් වලින් විවිධ පුද්ගලයෝ මතු වුණා. සමහර චීවරධාරියොත් මේ කුපාඩි වැඩේ කරා. ඔවුන් කෝටි ගණන් හොයලා අන්තිමට මිනිසුන්ට පොල්ල තියලා පැනලා ගියා. අද වෙනකොට මේ පැණිවෙඩා වදුවාස් කෙනෙක් කියලා හැමෝම දන්න කාරණය. හැබැයි දැන් ඔවුන් කියන්නේ මේක රාමණ රජුරෝ පාවිච්චි කරපු පැණියක් කියලා. හැබැයි මේ වෙනකොට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරලා තිබෙනවා මේ පැණිවෙදාගේ පැණිය අඩුම ගානේ මේක මී පැණි නෙමෙයි සීනි රත් කරලා හදන පැණියක් කියන කාරණේ. හැබැයි මේ කාලකන්ණි වෙද මහත්තයා කියන පුද්ගලයා ප්‍රසිද්ධියේ කිව්වේ තමන් මේ පැණිය නොමිල දෙනවයි කියලා. හැබැයි අද වෙනකොට එළි වෙලා තිබෙනවා මේ අදාළ පැණිය මිලිලීටර 750ක්, ඒ කියන්නේ බෝතලයක් 26,000කට තමයි මේ කාලකන්ණි හාල් පවරව විකුණන්නේ. ඒ වගේම අහිංසක මිනිසුන්ට තනිකරම බෝතලයක් ගන්නට බෑ කාලක් තමයි විකුණන්නේ. මේ කාලේ විකුණන්නේ 6,500කට. මිට්ටෝරණි, දවසින් දවස අපේ රටේ මිනිස්සු විශාල අර්බුදයකට යනවා. මේ අතරතුරේ වසංගතයේ සම්බන්ධ වෛද්‍යවරු ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා අදාළ වසංගතයේ සම්බන්ධයෙන් සොයාගෙන තිබෙන එන්නත ලංකාවට ගෙන්වුවත් ඒක බෙදාහැරීම සඳහා අවශ්‍ය කරන්නා වූ යටිතල පහසුකම් නැහැ. එහෙම නැත්නම් මේ බෙදාහැරීම සඳහා රජය කිසිදු අවශ්‍ය කරන මූලික පියවරයක් කරන් නැහැයි කියන කාරණේ. මේ කාලකන්ණි ආණ්ඩුව මිනිස්සුන්ට විවිධ විද්‍යාත්මක නොවන බලාපොරොත්තු දීලා ඔවුන් විනාශ කරන පාදඩ වැඩේ කරමින් සිටිනවා. වසංගතයේ සම්බන්ධයෙන් පනවල තියෙන කිසිදු නීතියක් ක්‍රියාත්මක නොකර පැණිවිදාගේ ගාවට ගිහිලා දරගස්සන්න මේ වෙනකොට ලක්ෂ ගණනින් මිනිස්සු පොලිමේ කෑගල්ලට එනවා. මේරටේ සාධාරණ අයිතියක් වෙනුවෙන් මිනිස්සු පිකට් කරනකොට පොලිසිය ගියලා දාන පාට් මේ වසංගතයේ තියෙන සමයේ මේ පොලිමේ ඉන්න මිනිස්සු පාලනය කරන්න පොලිසිය පාවිච්චි කරන්නේ නැහැ. ඔබට මතකනම් මීට දින කිහිපයකට පෙර කොළඹ වෛද්‍යවරුන් සහ හෙදියන් විශේෂ පිකට් එකක් කරා තමන්ට අදාළ කරන දීමනා දෙන්නේ නැහැ මේ වසංගත සමයේ තුල කියන කාරණේ. හැබැයි ඒක නවත්වන්න වහාම පොලිසිය උසාවි වරෙන්තුවක් අරගෙන ඇවිල්ලා, නැත්නම් උසාවි නියෝගයක් අරගෙන ඇවිල්ලා
වෛද්‍යවරුන්ට කිව්වා මේක වහම නවත්තපන් කියලා. හැබැයි මේ ක්‍රියාත්මක වෙච්ච නීතිය කෑගල්ලට ක්‍රියාත්මක නොවෙන්න ප්‍රධානම හේතුව තමයි මරත් ගෝටත් මේ වැඩේ බොරුවක් කියලා දැන දැනම ප්‍රචාර වෙන්නට අරිනවා. මොකද මිනිස්සු මේක අරගෙන නැත්තම් දින කීපයකින් සනීපේ කියන බලාපොරොත්තුවෙන් කාලේ ටික කාලයක් මරාටත් ගෝටටත් ඇදගෙන යෑමේ අවස්ථාවක් ලැබෙන නිසා මිත්තෝරණී විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක වැඩ කරන අපේ මේ කාලකන්ණි මේ සමාජයට කරන විනාශය නවත්වන්න පුළුවන් ඔබටත් මටත්. ඒ සඳහා විද්‍යාත්මක ලෝකයේ අවිද්‍යාත්මක වැඩ නොකරන ඒ වගේම කරන දේ කියන දේ කරන පැහැදිලි පුද්ගල වෙනසක් නෙමේ ප්‍රතිපත්තිමය වෙනසක් කළ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටියම් මෙටෝනි අරගලින්තු ජයග්‍රහණය නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය.